සඳගිරි මුදුන වැඩසටහනේ ඔබ දන්නවා අපි කතා කරන්නේ ලංකාවේ ගීත ඉතිහාසයේ ප්‍රධාන ප්‍රවේශයන් එහෙම නැත්නම් ප්‍රධාන බලපෑම් සහගත ප්‍රවේශයන් සම්බන්ධයෙන්. ඔබ දන්නවා අපි පහුගිය කලාප වල අපි කතා කළා නොයෙකුත් කාලවකවානුවල ලංකාවේ ගීතාවලියට එකතු වුණු විචිත්‍ර ගීත නිර්මාණ සම්බන්ධයෙන්. ඒවායේ සාහිත්‍යමය පාර්ශ්වය ඒවායේ සංගීතමය පාර්ශ්වය ගැන අපි කතා කළා. අද අපි කතා කරන්නට නියමිතයි ලංකාවේ ගීත ඉතිහාසය ගතින් අපි අද වැඩසටහන සංගීතමය වැඩසටහනක් නිසා සංගීතමය ඉතිහාසය ගීතමය ඉතිහාසය ගතින් 80 දශකයේ කියලා කියන්නේ ඉතා විචිත්‍ර කලාපයක්. නමුත් 70 දශකයේ ඔබ දන්නවා 70 දශකයේ බලපෑමත් එක්ක තමයි මේ 80 දශකයේ මෙච්චර විචිත්‍ර වන්නේ. අපි ඒ ගැන කතා කරමු පසුවට. නමුත් මේ 80 දශකයේ කලා ලංකාවේ ගීත කලාවේ ප්‍රධානතම චරිතයක් අද අපිත් එක්ක ඉන්නේ ලාංකේය ගී වංශය තුල සර්ණ වසත් මතකේ 70 දශකයේ මැද කාර්තුව වර්ණ ගැන්වූ භාවාත්මක නැවුම් හඬෙහි හිමිකරුවා නුඹය. අකුරු මැකී නෑ කොළ ගැලවී නෑ ලාංකේය ස්වභාවිත ගීතයට නොමද ප්‍රභාවක් එක්කල ප්‍රතිභාවන්ත ගායන වේදියාද නුඹය. හිතේ වෘංග සේනා කිපිරොන් මති රසික හද මණ්ඩපේ රසඥතා වර්ධනයට මෙන්ම වින්දනය පිරි ගීත සම්භාරයක හිමිකරුවාද නුඹය. එපාසඳේ ඔබේ සිනා මේරේ වසන්තයේ අග හමුවන සදානන්තයේ ප්‍රේමවන්ත යාළනි නෙතු දෙහෙන් නොබිදෙන රැයක ඔබ ආ හොඳම දවසේ මේ මියසි සඳකිර සරසන්නට අවසර මහද ප්‍රේමංගනේ රැනුඹ රසෙන් ලඳේ බඳ මනිනේ කලාව මුදා අනුරාධිත්න ගන්නොනිනා. මම හිතනවා ඒ පරම්පරාවෙම තවත් චරිතයක් කිවිඳියක් ගීත රචකාවක් ඔහුගේ සංගීත නිර්මාණ සම්බන්ධයෙන් කතා කරන්නට නොයසේව ඊට පසු තලවෙච්ච යම් කාරණා ගැන කතා කරන්නට අපිත් එක්ක ඉන්නවා යමුනා මාලනී අපේ ආදරණීය සහෝදරිය. ආයිබෝන් කියලා බොත් පිළිගන්න. අපි කතා බහට පසුවට එළඹෙමු. අපිට කතා බහ කරන්න සිද්ධ වෙනවා ගොඩක් දෙනවා අපි තුන්දෙනාම කතාකාරයෝ නිසා. අපි පළමු ගීතයට එළඹිලා ඒත් එක්ක කතා බහ ගෙනියමු. වැගිරෙන තාර
මුලින් කිව්වා වගේ 80 දශකයේ එක්තරා විදිහට විචිත්‍ර කාල පරිච්ඡේදයක් සංගීත ක්ෂේත්‍රයේ ගත තින් එන්නේ. එකක් තමයි අපිට කතා කරන්න පුළුවන් දැන් 70 දශකයේ සිද්ධ වෙච්ච දේශපාලන වෙනස්කම් විචලනයන් තරුණයන්ගේ දේශපාලන අභිලාෂන් උදෙසා ඒගොල්ලෝ නැගී සිටීම. ඒවත් එක්ක කලාව ඇතුණු යම් පෙරළි. මේ සියල්ලම මම හිතන්නේ එක්තරා විදිහකට සමනය වෙමින් යන මුල් කාලවකවනක් තමයි 80 දශකයේ මැදට එනකන් එන කාලේ. දැන් මේ ගීත රචනාවල ඇත්තම තියෙන්නේ ශ්‍රමය සම්බන්ධව සමාජය සම්බන්ධව වඩාලාත් යහපත් අනාගතයක් සම්බන්ධව කතගාවකට එළඹෙන වර්ගයේ ගීත රචනාවන්. ඉතින් මේ ගීතය ගත්තත් මම හිතනවා එවැනි එකක්. නමුත් කලින් තිබුණු උද්වේගතර ප්‍රවේශයන් වෙනුවට වෙනස් ඊට වඩා වෙන තලයක මේ ප්‍රවේශය ගත්තා. මගෙත් අධික මම හිතනවා මේ විශේෂ දෙයක්ත් තියෙනවා. මොකද 70 දශකයේ අගභාගයේදී අපි අහලා තියෙන විදිහට මේ එඩ්වර්ඩ් ගයපු මේ ප්‍රථම ගුවන්විදුලි ගීතය මේක. ඉතින් එතන විශේෂත්වයක් තියෙනවා. අතර මේ සඳගිරි මුදුනට ගොඩ වෙලා ඉඳගෙන මේ කරදිය ගැඹර ගැන කතා කරන්න ලැබීම ඉස්සෙල්ලාම මම හිතන වාසනාවක් කියලා. මොකද මේ වගේ විශිෂ්ටයෙකුගේ ආරම්භය එතන තියෙන්නේ. මොකද දැන් 70 දශකයේ අගභාගයේ තමයි මම ගුවන්විදුලියට සම්බන්ධ වෙන්නේ. සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයට ආවෙන් පස්සේ විශේෂයෙන් ඉතින් මුලින්ම ඔය අත්වැල් ගායනාවලට තමයි අපේ අමරදේව සර්ලා එක්ක එහෙම ගුවන්විදුලියට සම්බන්ධ වුනේ. ඉතින් එතෙන්දී දැන් අවුරුදු 4ක්ම ඔය අත්වැල් ගායනයට සම්බන්ධ වුණා. ඉතින් අපිට දැන් නිතරම ගයන්න හම්බ වෙන්නේ ඔවා තමයි ගායනා කළේ. මට මතක වෙවනි සද්ද. වෙනි ගායනා නිතරම කියනවා ඒක. හැබැයි මේ හා එක හෝ එක අදටත් හරිම ජීවයක් තියෙනවා ඇඟට. ඔහොම ඉද්දි තමයි මේ ඔය ඉතින් අවුරුදු 4ක් විතර ඔහම ආහා හෝ හෝ කියලා GSB රාණි පෙරරා මහත්මිය එතකොට වැඩසටහන් නිෂ්පාදිකාව ගුවන්විදුලියේ ප්‍රබුද්ධ ගී කියන වැඩසටහන. ඉතින් අපි ඔවට යනවා රෝහණ මම බන්දුල විජේවීර සුනිල් එදිරිසිංහ ලක්ෂ්මන් විජේසේකරලා වගේ තව දෙවෙන්ත කණ්ඩායමක් සහභාගී වෙනවා. කොහමාරි ඔය අවුරුදු 4කට පස්සේ මට ගුවන්විදුලියේ එක්තරා මැදිරියකට ගති GSB රාණි පෙරරා මහත්මිය කොලයක් ගෙනාවා. මල්ලි උඹ අද තනියම එකක් කියපන් කියලා රෝහණට දුන්නා. මේක හදලා දීපන් මුන්න මෙන්න මූට කියලා. ඉතින් රෝහණ ඒ වෙලාවෙම මේ මැදිරියේ තිබ්බ පියානෝ ළඟට ගිහිල්ලා දැන් මේ වෙලාවේ වාදක මණ්ඩලයත් ඇවිල්ලා ස්වර ප්‍රස්තාර ලියලා අපි ක්ෂණිකව නිර්මාණය කළා. ඉතින් ගායනා කරන්න දුන්න ගීයක් තමයි මේ කරදිය ගැඹුරේ ගීය. හැබැයි ඉතින් එදා හිටපු වාදක මණ්ඩලේ හිටපු දැවැන්තයින් නිවේදක නිවේදිකාවන් නිෂ්පාදිකාවන් නිෂ්පාදකවරු මේ සියලු දෙනා එදා මට ආශිර්වාද කළා මතකයි. අතර මේ ගීතෙන් කියවෙන්නේ මේ ධාරක ස්නේහය පිළිබඳ මතාන්තරය තවදුරටත් තීව්‍ර කිරීමනේ. ඒ කියන්නේ පියෙක් කරදිය ගැඹරට ගිහිල්ලා උදේ හව මහන්සි වෙන්නේ, කම්හල්වල දැති දෝද අතරේ ගදහඩිය වැස්ස හෙලන්නේ, ඒ සියල්ල කරන්නේ තමන්ගේ පුත්‍රයාට යන පාර කපා දෙන්න. ඒක මුළු මහත් ජාතියේම දරුවන්ට පාර කපා දීමක් වගේ.
ඉතින් මං හිතන්නේ මේ ගීතේ වැදගත්කම ඒකයි තියෙන්නේ. තමන්ගේ පුතා සංකේතවත් කරන්නේ මුළු මහත් ජාතියේම පුතුන්. නැහැ දැන් මමත් අදහස් කළේ කියන්නේ අර 70 දශකයේ අග සිට 80 දශකයේ මැද දක්වා ගීත රචනාවල මේ ගුණය පේන්නට තියෙනවා. අපි කෙටි විරාමයකට පස්සේ නැවත කතා බහට ගමු. මම හිතනවා හොඳ ප්‍රවේශයක් අපි ගන්නවා. හොඳ ප්‍රවේශයක් සමග කෙටි විරාමයක්. කලින් සුදු මීදු මේ සුසුම් නැගෙන්නට කලින් අද හොඳම දවස අද හොඳම දවස ඔබ එනවා නම් මිනි මිනි පොද වැටේවි මල් මිනි දැදිරි වේවි ඔබ එනවා නම් වේදුණු පාලම උඩ ඇඳෑවේ මම ඉන්නම් මිනි මිනි පොද වැටේවි මල් මිනි තැදිරි වේවි ඔබ එනවා නම් වේදුණු පාලම උඩ ඇඳෑවේ මම ඉන්නම්
ඔබට පුළුවන් ඔබේ හඬාවද කරන්න මොන සෝදරේ මට හිතෙනවා නදීක මේ ලස්සන ගීත ඇහෙනකොට කවියෙකු වීම මොනතරම් වාසනාවන්තද කියලා මොකද අනිත් අයට යන්න බැරි තැන් වලට කවියන්ට යන්න පුළුවන් මොකද පාලම් උඩ හැමෝටම ඉන්න පුළුවන් නමුත් දේදුණු පාලමක් උඩ ඉන්න පුළුවන් කවියෙකුට විතරයි මම හිතනවා මේ බොහොම ආස්වාදනීය පදවැලක් කියලා මම හිතනවා එඩ්වඩ් මේක විශේෂ දෙයක් වෙනුවෙන් ලියාගත් එකක්ද නෑ ඇත්තටම රත්නශ්‍රී විජේසිංහයන් ගෙන් මං ඉල්ලගත්තා මට මෙතෙක් නොගෑවුණු අදහසක් දෙන්න කියලා අද හොඳම දවස ඔබ එනවා නම් කියන එක ඒක පුදුම ලස්සන අර්ථයක් දෙන දෙයක් මං හිතන්නේ ඒක මං මගේ ජීවිතේටත් ඈඳගෙන ඉන්නේ අද හොඳම දවස කියලා මොකද මගේ දැන් මාරම්බරි ප්‍රසංගය ගත්තොත් ඒකේ තේමාව තමයි අද හොඳම දවස ඔබ එනවා නම් ඔව් අද හොඳම දවස ඔබ ඇවිත් ඉන්නවා ඔව් ඒ වගේම අදත් හොඳම දවසක් තමයි නේද මම හැමදාම හොඳම දවසක් වීම තමයි හොඳම දේ මොකද මං හිතන්නේ රත්නශ්‍රී විජේසිංහ වැනි කවියෙක් ඔහුගේ પરම්පරාවේ ඔහුගේ මැදිහත්වීම තියෙන්නම අද හොඳම දවසක් නොවන නිසා මං හිතන්නේ ඔබ කිවිඳියක් හිටර ඔබ එකඟ වෙයි මාත් එක්ක ඔහුගේ ප්‍රවේශය හැම විටම ඔහු ගන්නෙ අපි අත්විඳින සමාජ ජීවිතයේ අදෝ ව්‍යුහය ගැන සාකච්ඡා කරන්නේ ඉතින් මේක ඇත්තටම ඉතාම රොමැන්ටික් ප්‍රවේශයක් මේ කවිය ඔහුගේ මේ ගීතය නමුත් ඔහුගේ බොහෝ ගීතවල තියෙන අර මේ මේ අපේ සම්බන්ධතාවල නිෂ්පාදන සම්බන්ධතාවල මානව සම්බන්ධතාවල තියෙන පහළ ස්තරය කියන්නේ මේ අර්බුදයට තුඩු දෙන ස්තරය ගැන සාකච්ඡා කරගෙන අද හොඳම දවස වුණොත් ඔහුගේ හදන එක නවත්තයි කියලාත් මට හිතෙනවා. ඔව් ඒකටම උචිත තනුවක් තමයි කරුණාරත්න විජේවර්ධන සපයලා තියෙන්නේ. ඔහුත් මේ නැවුම් තනුවක් නිතර නැසෙන තනුවක් තමයි මේකට යොදලා දුන්නේ. දැන් මම හිතනවා අපිට වෙලාව ඊළඟ ගීතයට යන්න. අපි යමු ඊළඟ ගීතයට.
ප්‍රේම කිරිදල්ව ශූරෙන් රචනා කරපු මේ ගීතය බැලු බැලමට සරල වැකි ටිකක් තියෙන්නේ. නමුත් ඒ තුල දිවෙන මොකක් හරි ගැඹුරු අරුතක් තියෙනවා ජීවිතේ මං හිතන්නේ. ඔහු සඳහන් කළා තියෙනවා මේ සමනලයා මල ළමයා හොඩි පුතේ අපිට දකින්න ලැබෙන රූපක තුනක්. ඒ තුන ඇසුරු කරගෙන තිදෙනෙකුගේ ඇසුරක් ගැන මේ කියවෙන්නේ. සමනලයා මලහා ළමයාසේ එකට ඉඳලා ඊළඟට මලට සමනලය වහනවා. ඒක පොඩි ළමයා බලාගෙන ඉන්නවා ජීවිතේ අරුණ කාලෙදි, ඒ කියන්නේ පුඩා කාලෙදි. ඊට පස්සේ මල පර වෙනවා, සමනලය ඉගිලලා යනවා, ළමයා විතරක් ඉතිරි වෙනවා. මේක අර ජීවිතයේ අනිත්‍යයට සම්බන්ධ කරලා කියලා මට හිතෙනවා. ඔව්, දැන් බැලු බැලමට ළමා ගීතයක් වගේ පේනවා. හැබැයි ඒකේ වැඩිහිටියන්ටත් හොඳ අභ්‍යාසයක් තියෙනවා හිතන්න මනසට. අපිට අර මතක් වෙන කුමාරතුංග මුනිදාසයන්ගේ අර මලක මලෙකි නැහැ එහිසකි සමනලයකි. එතනත් අර පොඩි සරල දෙයක් වුණාට යටි අරුතක් තියෙනවා නේද? ඒ වගේ දෙයක් මෙතන වෙලා තියෙනවා මං හිතන්නේ. මේක නදීක සරත් අල්විස් සංගීතඥයා මුලින්ම තනුව තමයි නිර්මාණය කළේ. තනුව නිර්මාණය කළා, ඊට පස්සේ තමයි ප්‍රේමකීර්ති දල්විස් මෙය ගේය පද රචනයෙන් සරසන්නේ. අපූර්වනි, අපූර්වයි, තමයි අපූර්වයි. මම හිතනවා සාමාන්‍යයෙන් ගීත රචකයෙක් ගීතයක් ලියව රචිකාවක් නිසා මම හිතනවා අවිඥානිකව නැත්තම් නිසගයෙන්ම එනවා යම් විරිත ආකෘතියක්, නැත්තම් යම් රිද්ම ආකෘතියක් ඇතුළේ යම් තනුවක් පවා. මම කැමති දැනගන්න ඔබ රචිකාවක් නිසා ඔබ යම් ආකාරයකට ගීතයක් ලියනකොට ඒ ගීතයට ඔබ යම් ආකාරයක තනුවක් ඔබ ඔව් ඇත්තටම ගීතයක් ලියවෙනකොට මනසින් ඇතිවෙනවා අචින්නානිකව මේ තනුවක්. නමුත් ඒ තනුවම නෙමෙයි සංගීතඥයා ග්‍රහණය කරගන්නේ. ඒක ඇත්තටම ග්‍රහණය කරගත යුතුත් නැහැ. ඒක මේ පද රචකයාගේ ස්වාධීන මේ අදහසක්. නමුත් ඒ අර ඒ පද අරුත්වලට උචිත විදිහට සංගීතඥයා ඒක විඳ දෙන ඒ භාවමය රූපය හඳුනාගත්තට පස්සේ ඔහු තුලින් එනවා කිසියම් නාද මාලාවක්. ඒක තමයි මං හිතන්නේ හරියටම හරියන්නේ. මොකද රචකයා හිතන දේ නොවේ වෙන්න පුළුවන් සංගීතඥයාට හිතෙන්නේ. නමුත් ඒ භාවය ඔහු ග්‍රහණය කරගන්නවා. ඒ භාවය ග්‍රහණය කරගත්තාම තමයි සංගීතඥයාට ඒක පණ උපදන්න පුළුවන් වෙන්නේ. ඒ දෙකම සිදු වුණාට පස්සේ ගායකයාට පුළුවන් හැඟීම් ගායනයක් මගින් සියල්ල අවසන් කරන්න. ඔව්, පරිපාකය කරගන්න. අපි මේ වැඩසටහනේ සාකච්ඡා කරමින් ඉන්නේ අපේ ඉතරාකාරයක අවධානයට ලක්වන්නේ මෙන්න මේ පරිණාමය, නැත්නම් මේ වෙනස්කම්, මේ එකතුව. ලංකාවේ ගීත කලාවකට අපේ වෙච්ච, ඒ කියන්නේ අපේ කලාකරුවන්ගෙන වෙච්ච දායකත්වය, සිද්ධ වුණු දායකත්වය. අපි කෙටි විරාමයකට ගිහලා නැවතත් වැඩසටහනත් එක්ක එකතු වෙමු. සඳගිරි මුදුන, කෙටි විරාමයක්. විමන් වදී
සුරගනක් වගේ කුමරි සෙනෙහසින් බැඳී සිත කිමන් නිවි පෙම් කවක් ලියයි මිහිරි නෙතු දැහැන් බිඳී හද විමන් වදී සුරගනක් වගේ කුමරි සෙනෙහසින් බැඳී සිත ගිමන් නිවි පෙම් කවක් ලියයි මිහිරි ගනඳුරෙන් මිදී තරු රැහෙන් එවි සිහිනෙන් වඩි කුමරී මීදුමෙන් ඇදී සිහිලසින් ඇති නෙතු අගින් බලයි නෙතු දැහැන් බිඳී හද විමන් වදී සුරංගනක් වගේ කුමරි සෙනෙහසින් බැඳී සිත ගිමන් නිවි පෙම් කවක් ලියයි මිහිරි හසඳනන් පිරි පෙතිපියුම් හැරි කලවවයි විලේ වැතිරි සඳ කැලුම් රිදී තුරු අගින් මිදී නෙක දසු මවයි ඉඳුරි නෙතු දැහැන් බිඳී හද විමන් වදී සුරංගනක් වගේ කුමරි සෙනෙහසින් බැඳී සිත ගිමන් නිවි පෙම් කවක් ලියයි පෙම් කවක් ලියයි මිහිරි පෙම් කවක් ලියයි මිහිරි මේ ගීතය ගීතේ සංගීතය විශේෂයෙන්ම මං ඉතාම කැමති සංගීත සංරචනාවක මේ මොකද ලංකාවේ ගීතාවලිය ගත්තයින් පස්සේ සොර සංගතීන් සාම්ප්‍රදායික සොර සංගතීන් වලින් ඈත් වෙලා හදාපු ඉතාම සමබර නමුත් වෙනස් පෞල්වල සොර සංගතීන් එකතු කරලා හදපු ගීතයක් මේක ඉතාම රසවත් දේ තමයි මම කැමති දේ තමයි මේක නිර්මාණය කරලා තියෙන කලනි පෙරේර ඔහු ඉතා දක්ෂ වයලීන වාදකයෙක් සාමාන්‍යයෙන් මම නිතර කියන දෙයක් තමයි සංගීතඥයෙක් ඔහුගේ සංගීත නිර්මාණය කරන්නේ තමන්ගේ සංගීත භාණ්ඩේ මූලික කරගෙන. නමුත් මේ ගීතය ඇතුළේදී වයලීනයට වඩා ඒ කියන්නේ වයලීනයෙන් ඉතාම හොඳ භාවයක් උත්පාදනය කරන්නට ඔහුට පුළුවන්කම තිබියදී වෙනත් සංගීත
භාණ්ඩ සහ ඉතා සරල සංගීත භාණ්ඩ කීපයක් යොදාගෙන ඉතාම සංකීර්ණ සංරචනාවක් හදනවා. මේකට මම කැමති වෙන්නේ ඒ නිසා ඉතාම රසවත් ඉතාම පරිපූර්ණ ගීතයක් හැටියට මම මේ ගීතය දකිනවා. මමත් ඇත්තටම මේ ගීතය මේ 80 දශකයේ මුල් භාගයේ අහද්දී බොහොම හිත රැඳිච්ච ගීතයක් වුණා. මොකද මේක ගීතයකට වඩා කවියකට තමයි සමීප වෙන්නේ. දැන් අපි අතරේ පොඩි අරගලයක් තියෙනවානේ කවියයි ගීතයයි අතරේ. කවියක් කොහොමද ගීතයක් වෙන්නේ, ගීතයක් කොහොමද කවියක් වෙන්නේ කියලා. දැන් මහගම සේකරයන් වර්ග කියලා තිනෝ කවියත් ගීතයත් දෙකම නියුන් සොහොයුරන් වගේ දෙදෙනෙක්. එක හා සමාන දේවල් තියෙන්න පුළුවන් කියලා. මේ එහෙම කිව්වට මේ සත්‍යදිත් රාය් වර්ග කියලා තිනවා අතිවිශිෂ්ට කවියක් කවදාවත් පරිපූර්ණ ගීතයක් වෙන්නේ නැහැ කියලා. ඉතින් ඒ මත දෙකක්. දැන් මේක අතිවිශිෂ්ට පද රචනාවක් නොවෙන්න පුළුවන්. නමුත් මේකේ ගොඩක් කවිත්වය ගැබ් වෙලා තියෙනවා. නමුත් ඒ කවිත්වයට හානි නොකර ඒ ගීතයක් බවට පත් කරන්න ඔබ කිව්වා වගේ කල්ලි පෙරලා සමත් වෙලා තියෙනවා. දැන් හොඳ ගීත රචකයෙක් තුල කවියෙක් ඉන්න ඕනේ කියලායි මට හිතෙනවා. ඇත්තම එතම හැම කවියෙකුටම ගීත රචකයෙක් වෙන්න පුළුවන්. නමුත් හැම ගීත රචකයෙකුටම හොඳ කවියෙක් වෙන්න බෑ මං හිතන විදිහට. මං දන්නේ ඔබේ අදහස මොකද්ද කියලා. ඔබයි ගීත රචකයා, ඔබයි කිවිදිය, ඔබයි විනිසුරුවරිය. මම හිතනවා මාධ්‍ය දෙකක් පැහැදිලිව. ඔව්. එකක් තමයි කවියාට තියෙනවා ඉතාමත් මගේ අර්ථය අරනවා. මගේ වටහා ගැනීමට අනුව කවියාට තියෙනවා ඉතාම පුළුල් පරාසයක නිදහසක්. මොකද ඔහුගේ මාධ්‍යම භාෂාව සහ භාවයන්. හැබැයි ගීතයක් ඇතුලේ මම හිතනවා ගීතයේ තියෙන තාක්ෂණික කාරණ සංගීතය මේ සංගීතයේ පරාසය විතරක් නෙවෙයි ඒක මම කියන්නේ ඒක ප්‍රචාරණය වෙන යාන්ත්‍රණය පවා බලපානවා. අනිත් අතට කවියා තනි අයිතිකාරයෙක්, කවියට තනි අයිතිකාරයෙක්, ගීතයට ගීත රචකයාට තනි අයිතිකාරයෙක් නෙමෙයි. සංගීතඥයා සහ ගායකයා එකට සම්බන්ධ වෙනවා. ඉතින් අපි හුඟක් වෙලාවට ඒ තුන් ඈඳු තුන සම්බන්ධතාවය තමයි ගීතයක් විදිහට දකින්නේ. ඊටාම සංකීර්ණ සංවාදයක්. මම හිතනවා මේ කවිය සහ ගීතය අතර අර්බුදය නැත්තම් සම්බන්ධතාවය ගැන අපිට කතා කරන්න තව සිද්ධ වෙවි මේ ඉදිරි ගීතත් එක්ක. මොකද මේ බොහෝ ගීත ඔබේ නිර්මාණ ඔබ තෝරා ගන්නා පද රචනා ඒ 80 දශකයේ මම එකට කැමති කියන්නේ 80 ද නම ඔබ කියන්නේ 70 අග කියලා. නමුත් මම කියන්නේ 80 දශකයේ සංගීතමය වෙනස්කමෙන් 80 නිසා මම කියන අපිට කියන්නේ විරුද්ධ වෙන එක වෙන්න පුළුවන්. ඒ 80 දශකයේන ගීත රචනා බොහොමයක මේ ලක්ෂණේ තියෙනවා. ඊටාම කවිමය ලක්ෂණේ. අපි කෙටි විරාමයකට ගිහලා නැවතත් එකතු වෙමු සඳගිරි පුතුණත් එක්ක. කෙටි විරාමයක්.
මේ ගීතය රචනා කරලා තියෙන ගීත රචිකාවක් කුසුම් පීරිස් විසින් තමයි. ඒ කියන්නේ හරි ආඩම්බරයි. හරි ආඩම්බරයි. මොකද ගීත රචිකාව හරි අඩුයි. හත්ලොස්සයි ඉන්නේ ගීත රචකයා. ඇත්තටම මේ මටත් මතකයි දැන් ඔය 70 දශකයේ අගභාගයේ ඉතින් අපි ගුවන්විදුලියෙන් පිවිසෙන කාලේ ගීත රචිකාවන් හිටියේ මේ අතේ ඇඟිලි ගන්නට නේද? අතේ ඇඟිලි වලටත් අඩුයි මේ දයාදියල්විස් කුසුම් පීරිස් ඒ දෙදෙනා විතරයි මං හිතන්නේ හිටියේ. ඔව් හිටියා රත්නාලංකාබේ වික්‍රම තිලක රණසිංහ වගේ ඒ ගුවන් විදුලියෙන්ම බිහි වුණු පිරිසක් හිටියා. ඔව්. එතකොට මේ ඒ අතරින් ගීත රචනා හොඳ ගුණාත්මක ගීත නිර්මාණය කරපු කෙනෙක් තමයි කුසුම් පීරිස්. කුසුම්. ඔව්. මට එක ගීතයක් මුලින්ම ලියලා දීලා තිනවා සීතල පිනිමත මල්පෙති විසිරෙන දවස උදාවක සතුට උදාවේ. නිරංජලත් මමත් ගායනා කරා. ඊට පස්සේ තමයි ඇත්තටම දැන් මේ ගීතෙන් කියවෙන දේ බොහොම මේ අදට හරි ගැළපෙනවා මම හිතන්නේ. මොකද අද අපිට දකින්න ලැබෙන්නේ දැන් මේ ගං ඉවුරේ ඉඳගෙන තුරුලතා හෙවන ඉඳගෙන වැටකේ ගාල්වල ඉඳගෙන ප්‍රේම කරන ප්‍රේමවන්තයින්ට හුඟක් දෙනෙකුට අවස්ථාව ලැබෙන්නේ නැහැ නේද ඉතින් විවාහ ජීවිතයට සම්ප්‍රාප්ත වෙන්න. ඉතින් දැන් මේ ගීතෙන් කියවෙන්නේ මේ ආදර ගීත ජයමංගල ගීත කරගෙන එකට එක වහලක් කරට වෙච්ච දෙපලක් ගැන. ඒ අය කියනවා කුරුළු කැදැල්ලකි පුංචි පැලේ. පුංචි පැලේ ඇතුලේ කුරුළු කැදැල්ලක් හැදුනා. ඊළඟට ප්‍රේමවන්තයින් දෙගුරුන් වෙලා ආයි ජීවිතේ පටන් ගත්තා. දැන් අපි අහලා තියෙන විවාහය කියන්නේ ජීවිතයේ දෙවැනි උත්පත්තිය කියලා. ඉතින් ඒ කතාව තමයි මෙතන කියවෙන්නේ. යලි ඉපදුන හැටි හරිම අගේ. ඊළඟට සිඟිති සණ්ඩු මැද හිනා වෙවි. ඒ කියන්නේ දැන් පෞල් ජීවිතයේ තියෙන පොඩි පොඩි මිහිරි හබ තියෙනවනේ. ඒ හබත් එක්ක කොහොම හරි දරුමල්ලොත් හදාගෙන ඉදිරියට යන ආකාරය තමයි අය මේ කියන්නේ. නොයෙක් නොයෙක් ඉතින් අර දරිද්‍රතාවයන් පීඩා විඳිනවා ඇති, ආර්ථික පීඩා විඳිනවා ඇති. ඒ සියලු දේ මැද්දේ දෝරේ ගලා කරදරාවත් ඉඳිමු එදාමෙන් වෙනස් නොවි. මෙන්න මේක තමයි මං හිතන්නේ වැදගත්ම දේ. දැන් අද දවසට වුණත් ඕන කෙනෙකුට ලොකු පාඩමක් වෙනවා. දැන් අද දවසේ වෙන්නේ පොඩි පොඩි දේවල් ඇති කරගෙන රණ්ඩු සරුවල් වෙලා වෙන් වෙලා යන එකනේ අද අද තියෙන ප්‍රතිපත්තිය වෙලා තියෙන්නේ. ඉතින් මේ වගේ දැන් අර ධර්මල්ලෝ ගැන හදා ධර්මල්ලෝ හදාගෙන ඔවුන්ගේ ජීවිත ගැන හිතාගෙන කොහොම හරි සමාදානෙන් ජීවත් වෙමු කියන ආකල්පය තුල මං හිතන්නේ තියෙන අපේ සංස්කෘතික සભ્યත්වය ඒක තියෙනවා කියලා මං හිතනවා. මට හිතුණා මෙයාගෙන ප්‍රශ්නයක් අහන්න.
ආදරේ විවාහයෙන් කෙලවර වෙනවා. නෑ. විවාහය ආදරයෙන් කෙලවර වෙනවද කියලා ඉපස්නේ දැන්. ආදරේ විවාහයෙන් කෙලවර වෙන්න බෑ. ආදරය විවාහයෙන් නෙමෙයි ඊට පස්සේ සොහොන් බිම දක්වාම යන්න ඕන දෙයක්. අනේ ඒක තමයි මේ ගීතේ කියන්නේ. කෙලවර වෙන්න බෑ. විවාහයෙන් ආදරය කෙලවර විය යුතු නෑ කියන එක. ඔව්. මේ ගීතේ එක තියෙනවා නේද? ඔව්. විකටම මේක පවතිනවා. විවාහයෙන් පස්සෙත් ඇයි බැරි අර එදා පෙම්වතුන් මෙන් ඉන්න ජීවත් වෙන්න ඇයි බැරි? ඇයි බැරි කියන එක තමයි ප්‍රශ්නේ. මොකද මං හිතනවා මේ ලෝකයේ තියෙන රමණීයම දෙයක් තමයි මේ අඹුසැමි ප්‍රේමය කියන එක. දැන් ඒක මරණීය දෙයක් කරගෙන තියෙනවා මේ දැන් අපිට අහන්න ලැබෙන දේවල්. ඒ රුදුරු බවෙන් මිදිලා මේ සොඳුරු බව රැකගෙන ජීවත් වෙන්න පුළුවන් නම් එතන මං හිතන්නේ ලොකු අධ්‍යාත්මික සංහිඳියාවක් තියෙනවා. අපි ඊළඟ ගීතයට මේ ගීතේ මං හිතනවා වෙන දාර්ශනික පසුතලයකලා කතා කරන්න පුළුවන් ගීතයක් කියලා. ඔව් මං හිතනවා මේක මේ පූජ්‍ය රඹුක්කන සිද්ධාර්ථ හිමියන් විසින් සුපුරුදු පරිදි ගීතෙන් දැසපු බණක් විදියට මම මේක සලකන්නේ. මොකද මේ ඉරහඳයට හමු වෙලා අපි කතා කරනවා හමු වෙනවා වෙන් වෙලා යනවා. නමුත් ඒකුල්ල ළඟපාතකවත් නැහැ එක්තරා කාලයකදී. දැන් මේ අපි කියනවා දැන් මොකක් හරි භද්‍ර කල්පයක් පවතිනවා කියලා. එකම ඉර හඳ තමයි පායන්නේ. පායනවා බැහැලා යනවා. ආත්මෙන් ආත්මයට ඉපදිනවා. මම මේක ගත්ත හැටි මම කියන්නේ. මේ
අපි දැන් අද පෙම්මතුන් වෙලා හිටපු දෙදෙනෙක් ඊගාවාත්මෙදී පෙම්මතුන් නොවී ඉපදෙන්න පුළුවන්. හම්බ වුණාම නාන්නාඳුන පෙම්මතුන් වෙන්න පුළුවන්. අපිට එහෙමත් හිතන්න පුළුවන්. මොකද මේ සංසාරික ගමන ගැන හිතනකොට මොකද මේ රමකන් සිද්ධාර්ථ හිමියන් විසින් රචනා කරපු හින්දාට මේක හිතෙන්නේ සංසාරික ගමනේදී අපි පෙම්මතුන් වෙලා මේ ආත්මෙ ඉපදුනාට ඊගාවාත්මේ හම්බ වෙනකොට සමහරක් විට අපිට අපි අඳුරන්නේ නැති වෙන්න පුළුවන්. නාන්දුන පෙම්මතුන් වෙලා වෙන වෙනම ජීවන ගමනේ සටන් වැදිලා ඉන්න පුළුවන්. නමුත් අපි වෙන්ුණේ වෛරයෙන් නෙමෙයි නං. අපි වෙන්ුණේ එකිනෙකාට වෛර කරමින් කුහක කමින් නොවේ නම් හෙටටත් අපේ ඇස්වල කඳුලක් ඉතිරි වෙලා තියේවි. දයාවේ කඳුලක් ඒක. ඒක මේ මම තේරුම් ගත්තේ ඒ විදිහට. මම හිතන මේකේ මේ සංගීතය ගැනත් අපි සඳහන් කරන්න ඕන නරික මේ පුදුමාකාර මේ මිහිරි සංගීතයක් ඇදලා තියෙන එම් ආර් චූලසිංහයන් අතින්. ඔව් ඔහු මම හිතන ගුවන්විදුලි සංස්ථාවේ හිටපු ජේෂ්ඨ සංගීතඥ. ඔහු සංගීත ගුරුවරයෙක්. සංගීත ගුරුවරයෙක් විශේෂයෙන් වේදිකා නාට්‍යවල ටෙලි නාට්‍යවල සංගීත අධ්‍යක්ෂවරයෙක් විදිහට කටයුතු කළා. අපිට පුළුවන් කෙටි විරාමයකට යන්න. ගිහිල්ලා ඊළඟ ගීතයට අපි එකතු වෙමු. කෙටි විරාමයක්. Thank you.
ඇත්තටම මේ ගීතය අහපු දා ඉඳන්ම බොහොම හිතේ ඇඳිච්ච ගීතයක්. මේක ඇත්තටම මේක අපූර්වත්වයේ තියෙන්නේ. දැන් අපිට මේක සතුටු වෙන කාරණා තියෙන ගීතයක් නෙමෙයි, ඇත්තටම දරිද්‍රතාවයේ කඳුලින් ලිය ඇඳිච්ච චිත්‍රයක් වගේ මට පේන්නේ. මේ කරත්තයක් තල්ලු කරගෙන යනවා. මේ කරත්තේ ඉන්නේ දෙපා අවසංග වෙච්ච පියෙක් ඉන්නේ. තල්ලු කරගෙන යන්නේ කිරිකැටි පුතෙක්. ඒ කියන්නේ බාල වයස්කාර පිරිමි ළමෙක්. ඉතින් මේ 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 පියාගේ රැකියාව තමයි කුඩ සෑදීම සහ සපත්තු සෑදීම. මේ දෙපා නැති පියා දෙපා තියෙන මිනිස්සුන්ගේ පාවහන් හදනවා. පුංචි දෙපා වලින් පුතා මේ කරත්තෙ තල්ලු කරගෙන යනවා. ඇත්තටම මේක හරිම අනුවේදනීය චිත්‍රයක් මැවෙන්නේ. ඉතින් මට ඇත්තටම හිතුණා මේක පුදුමාකාර විදියට අර දරිද්‍රතාවය කියන එක සනිටුහන් කරන්නම ලියවෙච්ච ගීතයක් කියලා. ඒ ඔක්කොටම වඩා හපන් අන්තිමට කියවෙන්නේ කිරිකැටි දෙයතේ සවි බල දිය වෙයි. අම්මා බලාගෙන ඉන්නවා පාර දිහා අපි එනකම් පුතේ. ඒක හින්දා පුළුවන් තරම් ඉක්මන් කරලා යන් කියලා තාත්තා කියනවා. ඉතින් මේ මේ දරිද්‍රතාවයේ පීඩණයට පත් වෙලා ඉන්න මොවුන්ගේ හිතවල තියෙන ආදරය, ඒ කියන්නේ පවුලක් ඒ පුංචි කැදැල්ල ඇතුළේ තියෙන ආදරය කියන එක හරි මේ පුදුමාකාර විදියට ඒක හේතු ගන්නලා තියෙනවා. මට ඇත්තටම හරි ඒ වේදනාවත් එක්කම දැනෙන්නේ සතුටක්. ඒක මොකද මේ මිනිස්සුන්ගේ ඉතින් දරිද්‍රතාවය කියන එක සාමාන්‍ය දෙයක්නේ. ඒක ජය ගන්න මේ කරන උත්සාහය අපි ඒක හුඟක් අගය කළ යුතු දෙයක්. ඔව් කල්නි පෙරර තමයි මේක මේක ගුවන් විදුලියට තැපෑලෙන් ආව ගීයක්. දැන් මම ගොඩක් ගායලා තියෙන්නේ එහෙම ඒවා. තැපල් ගීත. තැපල් ගීත. එතකොට මේ දැන් එකෙන් අදහස් වෙන්නේ නදීක දැන් අපි සමහර විට ගීත රචකයා කවුද කියලා හොයන්න උත්සාහ ගත්තේ නැහැ. ගීතේ කොමක්ද කියන එක තමයි අපි ඒ කාලේ ඉඳන්ම හෙව්වේ. ඉතින් ඒ නිසා තමයි දැන් බොහෝ රචකයින් මම දැකලා නැහැ මේ ගීත ගායනා කළා ඒක ජනතාව අතරට ගිහිල්ලා අවුරුද්දකට දෙකකට පස්සේ තමයි සමහරට ගීත රචකයා මුණ ගැහෙන්නේ. අනුරාධපුරයේ බස්කොන්දස්තර සහෝදරයෙක්. ඔහු නිතර දකින බස් නැවතුම් පොළේදී දකින සැබෑ සිද්ධියක් තමයි මේ ටිකට් පතක ලියාගන්නේ. අර ටිකට් රෝල් තියෙන ඉස්සර ටිකට් පතක ලියාගෙන ඔහු ඒක ගුවන් විදුලියට තැපල් කරන්නේ. ඉතින් මේ මේ ගීය මගේ ජීවිතයේ සෞන්දර්ය චාරිකාවේ දැවැන්ත කඩයිමක් බවටත් පත් වුණා යමුනා. ඔව් ඇත්ත. ඇත්තටම කැරකෙන සමරකෝන් තමයි මේ ගීයේ රචකයා. අපි යමු කෙටි විරාමයකට. Thank you.
නැතගෙන පෙර නොකී කතා අසා අලුතින් සුසුමත් ගෙනවෙන් වීයම් ලා සඳනගේන අවසාන ගීතය මම හිතනවා ඉතා වැදගත් ගීතයක් මහිතන ඔබේ ගී චාරිකාවේ එක්තරා විදිහකට ගත්ත තින් එහෙම ඵලයක් වගේ නිකන් එක්තරා ආකාරයක අග්‍රඵලයක් වගේ කියලා කියන්න පුළුවන් මේ ගීතේ වසන්තයේ අග ගීතය මාත් ඉතාම කැමති ගීතයක් මේකේ සංගීත යටිතලය සහ වචන පසික තිබේදී ඔබේ හඬ මේ ගීතේ ඉතාම මේ තීරණාත්මක ලෙස මේ හඬ ජනතාව මත සනිටුහන් කරනවා කියන්නේ මට හිතෙනවා මේ ගීතේ පොඩ්ඩක් අර අපේ හිත ඇද බැඳ ගන්න ස්වභාවය තියෙන්නේ මේ තුල තියෙන ශෝකාකුල ස්වභාවය මත කියලා. අපි හිතනවා ගොඩක් වෙලාවට මේ දවිරහය කියන එක අර විප්‍රලම්බ ශෘංගාරය කියලා කියන්නේ ඒක හරි රසයක් විදිහටනේ අපි විඳින්නේ. ඉතින් මේ හදවතේ ඇති වෙන මේ ශෝකාත්මක හිඩසට කාන්දු වෙන අධ්‍යාත්මීය හැඟීම් සමුදාය ඒක හරිම දුක්බර නම් ඒක තව කෙනෙකුගේ හිතට ඒක ඇදිලා යනවා. ඒ කියන්නේ හැම කෙනෙක්ගේම හිතේ තියෙන පොඩි දුක්බර කුටිරයක් මම හිතන්නේ. ඒක නිසා තමයි මේ විරහ ගීතවලට ගොඩක් ඇලුම් කරන්නේ. දැන් මේ වසන්තයේ අග හමුවෙමු සොඳුරුවේ කියන එක තුලම තියෙනවා ඇත්තටම වසන්තයේ අග හමු වෙන්නේ. ඒ කියන්නේ වසන්ත කාලය ගත වෙලා ඉවරයි. වසන්තයේ අග හමු වෙනවා කියන්නේ පොඩි කාලේ ඒගොල්ලන්ට හමු වෙලා ඉන්න ඉඩ තියෙන්නේ. ඉතින් ඒ අග කාලේදී හරි අපි හමු වෙමු කියලා කියනවා. තන්නේ වෙමු මොහොතක් අපේ ලොවේ. ඉතින් මේක මේ මං හිතන්නේ පොදු මිනිස් సంతාණයට කතා කරන ගීතයක් වෙලා තියෙනවා. කපිල කුමාර කාලිංගයන් තමයි මේක රචනා කරලා තියෙන්නේ. ඉතින් මේක සංගීතවත් කළේ මෙතුමා. ඉතින් මං හිතනවා බොහොම හෘද සංවේදී විදියට මේක ගැයුණා කියලා. ඔව් මොකද දැන් මේ මේකේ નિયમિત રીતියක් නැහැ. નિયમિત સંગીત રીતියක් કિમ બહેરવ තමයි. એ කියන්නේ මේක බටහිර સંગીතයේද ઉત્તર ભારતીય રાગદારી સંગીතයේද સરળ સંગીතයේද කියලා මටත් තාම හොයාගන්න බෑ. એમ අර ન્યાયાત્મક නිර්මාණයක් නෙවෙයි කියලා මම පූර්ව අදහසක ඉඳලා පදවැල විසින් දෙන ලද කිසියම් භාවමය චින්තනයක් ඔබට ලැබෙන්නේ නැති. ඔව් දැන් ඒකේ ඉතින් කෙනෙකුට මේක හරස් කඩක් බැලුවොත් කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක බටහිර සංගීත ආර පදනම් කරගෙන කියලා. තව කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ සරල සංගීතය කියලා. ඉතින් සමහර විට අර ගායනයේදී ඔය ಭಾರತೀಯ ආභාෂයත් යම්තාක් දුරට මේකට ගිල්වලා තියෙනවා කියලා හිතෙන්නත් පුළුවන්. ඉතින් ඒක අපි ප්‍රේක්ෂකයන්ටම බාර කරමු මේක මොකද්ද කියලා හොයන්න. හොඳයි. මං හිතනවා අද වැඩසටහන අපි කවුරුත් ඉතම හෘද සංවාදයේ ගෙදුණු ඉතම සෞම්‍ය වර්ගයකක් බවට පත් වුණා. අලුතින් සුසුමක් ගෙන වෙන්න යන්න පුළුවන්. ඉතාම හොඳයි. ඉතින් මම ඉතාම සහෝදරාත්මක ස්තුතිවන්ත වෙනවා අපේ යමුනා මාලනී සහෝදරිය ඇවිල්ලා අපේ වැඩසටහන ඉතාමත් ආලෝකමත් තලයකට ගෙන ගියා. ඒගේ විග්‍රහ කිරීම සහ පැහැදිලි කිරීම ඒක ඉතාම සෞම්‍ය ලෙස ඔබට ස්තුතිවන්ත වෙනවා. ඉතා සහෝදරාත්මකව අපි කලක කුඩා කාලෙින් උඩ ඔබේ රසිකයා වගේම ඔබටත් සිතිවන්ත වෙනවා. ඔබ නිසා මේ වැඩසටහන් බොහොම මිහිරියාවෙන් මත් වුණා කියලා හිතන්නේ. බොහොම ස්තුතියි. ඉතාම සතුටක්. හරිම සුන්දර හෝරා කීපයක් අපි ගත කළේ. මොකද දැන් ගීතයක දැන් කෙනෙකුට හිතෙයි මේ මුල් නිර්මාණය කොහොමද අප රසවින්දේ, මේ අද ගයන නිර්මාණය කොහොමද රසවිඳින්නේ කියලා. දැන් මේක හරිම තුලනාත්මකව සංසන්දනය කළ යුතුයි කියලා මං හිතනවා. මොකද දැන් ගීතයක් අපි නිර්මාණ කරලා නිර්මාණය කරලා ජනගත කළාම අපටත් හිතෙනවා මේකේ තව තව මේක විස්තර කරන්න පුළුවන්, විස්තීර්ණ කරන්න පුළුවන් කියලා අපට හිතෙනවා. ඉතින් එහෙම අවස්ථා තමයි මේ වාගේ වැඩසටහනකදී කරන්න පුළුවන්. ඒක කෙනෙකුට වැරදි විදිහට පේන්න පුළුවන්, කෙනෙකුට මේක යහපත් විදිහට පේන්න පුළුවන්.
මේ තනුවල මේ සාහිත්‍යමය ගුණාංගවල තව හාරා උසන වැඩසටහනක් විදිහටයි මම මේක නදීක දකින්නේ. ඉතින් හිරු ටීවී නාලිකාවටත් අපේ වාදක මණ්ඩලයටත් විශේෂයෙන් ඔබටත් යමුනා මාලිනී සහෝදරියටත් ස්තුතිවන්ත වෙනවා මගේ ගීත ගැන හාරා උස්සන්නට මෙතෙන්ට ඇවිල්ලා දායක වුණාට. එහෙමනම් අපි යමු ගීතයට. ස්තුතියි ඔබට. ලා සඳනගේ